උරුමේ වැඩසටහන යටතේ බවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5ක් ආවරණය වන පරිදි අපේ පාරම්පරික රසයට නම් පියෝඩෙල් ඔරිජිනල් විතරමයි කොපි කලාට සමකරන්න බෑ. සිමකර ඉඩම් ඔප්පු 700ක් ලබා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. මෙම වැඩසටහන යටතේ බවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සිනක්කර ඔප්පු 5400ක් ලබා දීමට නියමිත අතර එහි පළමු අධීර යටතේ මෙම ඔප්පු ප්‍රදානය සිදු කර තිබෙනවා. එතකොට සින්නක්කර අයිතිය හැම එක්කෙනාටම තියෙනවා. සමහර කිව්වා සින්නක්කර අයිතිය දුන්නොත් හැම එක්කෙනාගෙන් ඉඩම් ටික විකුණයි කියලා. මම හිතන්නේ ඒක කරයි කියලා. පළවෙනි වතාවට ලක්ෂ 20කට මේ ඉඩම් ටික දෙනවා. රජයේ තියෙන ඉඩමක් අරගෙන පුද්ගලික ඔබට දෙනවා. ඒ කියන්නේ පුද්ගලිකකරණය. පුද්ගලිකකරණය කියන්නේ සංස්ථාවන් අරන් විකුණනවා විතරක් නෙමෙයි. ආණ්ඩුවේ ඉඩමක් සින්නක්කර අයිතිය ඔබට දුන්නොත් ඒකත් පුද්ගලිකකරණය. ජනතාව හුඟක් දුරට දුක් විඳා මේ කාලේ. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ ඊළඟ අවුරුදු 3 අපි ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගමට ගේනවා. ඊළඟ අවුරුදු 2 3දී පහළ මල්වතුය ජලාශය අවසන් කරාම මේ සමහර අයට ජලයක් ලැබෙන ස්ථීරව ගොවිතැන් කරගෙන යනවා. මේ අතර නෙදර්ලන්ත රජයේ සහයෝගයේ මත රුපියල් මිලියන 3329ක වියදමින් බවුනියාව දිස්ත්‍රික් මහරෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. Thank you to the Netherlands government for the payment. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කර ගැනීමට කැප වූ නෙදර්ලන්ත රජයට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම අනුරාධපුර සහ යාපනය අතර කිලෝමීටර් 65ක් වැනි දුර ප්‍රමාණයක් ඇතුළත ඉතා ශක්තිමත් රෝහල් පද්ධතියක් මෙම පළාතට ලැබී තිබෙනවා. එය කොළඹින් පිට වෙනත් පළාතක දැකීමට නොහැකි තත්ත්වයක් බව කිව යුතුයි. මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට නෙදර්ලන්ත රජය අපට ඉදිරියේදී උපකාර කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. So thank you again for this new innovation that you've given us.